මාර්යා නමින සංකල්ප මේවා මේ එකේ කාලවල එක එක හදාගත්ත කතානේ මොනවා හරි නමක් දාන එක එක නැති එක ඉදිරියට තියෙනවා දැන් ඔය එකේ කාලවල ත්‍රිවිධ කතාවල් මුල් කරගෙන අදත් මෙහෙම හොදුවාවක් තියෙනවා මෙවැනි අපිට ගන්න හොයන්නේ ආත්‍යවශ්‍ය දේවල් නෙමෙයි ලෞතර බුදුරන් වහන්සේ පහළලා ඉඳපු දන්නවනේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ කියන සැක නැහැ දීසෙන් කුමාරවරු කෝටියක් පහළනට වැඩිය වටිනාකම බුදුරන් වහන්සේ පහළ ඉච්චක අද තියෙන්නේ අපිට මොකද දීසෙන් කුමාරිය කියලා පහළට උත්තර ධර්මයේ තියෙනවා ඒ උත්තරයන් වහන්සේ දේශනා කළ ධර්මතාව විද්‍යාමාන ලෝකයේ අති උත්තරේ තුන් ලෝකාගේ අති උත්තරයන් වහන්සේ පහළලා ඉන්න බව දන්නවනම් උන්වහන්සේගේ ධර්මයේ තියෙන බව දන්නා දීසේ කුමාරී කුමාරයා අපි වැඩක් නැතිව හැන් යන්න එපා. ඔබ වැත්තක දාලා තුන් ලෝකාගේ බුදු පියාණන් වහන්සේ විශ්වාසයි. මොකද ධර්මයේ තුන. ඒ ධර්මය දැක්කහම අපිට ළඟින් දහම් වෙනවා. ඒ වන්ද උත්තරීතර ධර්මයක් දේශනා කරන සමතේක් ලෝකෙනේ. එහෙනම් මේ ධර්මයේ මට හම්බුනේ බඳු උත්තරමේ ලෝකේ පහළ වෙච්ච නිසායි. අන්නේ උත්තරයන් වහන්සේ ලෝකයේ අග්‍රයි හේත්කයි. උන්වහන්සේගේ ධර්මාක්‍රණය කරන ලැබීම ගැන මට මහා වාසනාවක් ලැබුණා. එහෙනම් ඊට වඩා තුන් ලෝකේ තව සම්මිතික් නැති නිසා මොන කුමාරියද මං? බුද්ධ රත්නය මට ලැබිලා තියෙනවා, ධර්ම රත්නය ලැබිලා තියෙනවා, සංඝ රත්නයට පත් වෙන්න පුළුවන් සංඝ රත්නය ලැබිලා තියෙනවා. එහෙනම් ත්‍රිවිධ රත්නයෙන් හැම තව රත්නයක් නැහැ. තව කුමාර රත්නයක් මට මොකද? දේව රත්නයක් මට මොකද? බ්‍රහ්ම රත්නයක් මට මොකද? මට මොකද දෙවියෝ බ්‍රහ්ම? ඒගොල්ලන්ට කාටවත් දීසෙන් කුමාරයා කියලා කෙනෙක් පහළ නැත්. එයාට බුද්ධ රත්නය පිළිසඳන නිසා වෙන මොකද අනාතික් නේද? වෙන මොකද? මම හදක් පාලනය කරන්නේ. මොනවාරි පාලනය කරන කෙනෙක් උපදී. ඒ අනිත්‍ය දුක නැතකොලේ එකේ උපදීන අංශ වෙන මොකද උපදී? සංපිත රජ කෙනෙක් පහළ නැක වෙලක් ඇතියද? අනිත්‍ය දුක නැතකොලේ එකේ උපදීනවා. ඒකදී මොකහරි ලෝකෙට කරපු පින්දාමලි පුණ්‍ය විදිහ කරලාදී. ඒකත් නැල්ල යනවා කොළඹ රාජ්‍යයක් දිනා මෙච්චර කල් සංපිත රජවරු කොච්චර පහළ නැද්ද? රාජ්‍ය කොච්චර බිහි කරලා නැද්ද? අද කොයි එකක් වත්. වෙලක් වුණාද කාටවත්? ඉතින් වෙලක් නැතිව ඒවා ධර්මයන්ව දකින්න ඕනේ. එහෙනම් ලෝතර බුදුරි ලෝකේ පහළ නැගෙන අසීමිත සේවයක් වුණා. අනන්ත සංසාර දුකෙ මිදීමේ යුත් මාර්ගයේ සැලසුණා. ඒහා සමාන රත්නය තව නැහැ කියලා දැක්කට පස්සේ බුදුන් කෙරෙහි අචල විශ්වාසය අන්න එතන ඇති වෙන්නේ. එහෙනම් අපි තව රත්න හොයන්න දෙයක් නැහැ ලෝකේ. ත්‍රිවිධ රත්නයෙන් හැර රත්න හොයන්න යන්න එපා. බෞද්ධයෙක්. ඉතින් දැන් ඔයකේ අවදිදී කරගන්න.